දැන් මොකද්ද ස්මාර්ට් ස්කූල් කියන්නේ අපි ඉස්සෙල්ලම පටන් ගන්න යන්නේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10126 හැම පාසලකම දරුවෝ 100ද දරුවෝ 2000ද හැම පාසලකම ඉංග්‍රීසි ලැන්ග්වේජ් ලැබොරටරි එකක් අපි පටන් ගන්නවා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් හැම පාසලකම ජාත්‍යන්තර තලයේ නවීන පන්නේ තොරතුරු තාක්ෂණ පරිගණක විද්‍යා මධ්‍යස්ථාන අපි ආරම්භ මම ස්තුතිවන්ත වෙනවා විදුහපතිතුමියට පාසලේ අඩුපාඩුකම් පෙන්වලා දුන්නා. එතුමිය වගේ කනට කරලා කියනවා IT ලැබ් එකේ වැඩ කරන කම්පියුටර් 3යි තියෙන්නේ. වැඩ කරන කම්පියුටර් 3යි තියෙන්නේ දරුවෝ 1300කට. ඒ රාජකීය පාසලේ එක ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ. බලන්නකෝ පොඩ්ඩක් ගිහිල්ලා කොළඹ රාජකීය පාසලේ. මම විශ්වාස කරනවා ඒකේ IT රූම් එක AC කරලා තියෙන්නේ. දැන් පන්නේගමු රාජකීය විද්‍යාලේ AC කැඩිලා. කොළඹ රාජකීය විද්‍යාලේ AC වැඩ කරනවා. ඔන්න වෙනස. මේ වෙනස අවබෝධ කරගන්න. හැබැයි එක දෙයක් තියෙනවා. කවුරු මොන කයිවාරු ගැහුවා. කවුරු මොන දේශන කරා. මතක තියාගන්න මේවා මේ බෙදීම નિවැරදි කරන්නට. මේ අඩුපාඩුකම් වලට විසඳුම් සපයන්න කයිවාරු වෙන්න නම් බෑ. මේකට රුපියල් ඕන සත ඕන. ඩොලර් ඕන සත ඕන. මම මේ කාටවත් පහර ගහනවා නෙවෙයි. නමුත් මේ කවුරු හරි ගිහිල්ලා මේ කාගෙන් හරි මේ නිකන් අතමාරුවක් ඉල්ලනවා වගේ මචං අපේ රටට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ඩොලර් බිලියන 100ක දේශීය විදේශීය ණය තියෙනවා පොඩ්ඩක් මචං ඕක පොඩ්ඩක් අපි අමතක කරලා දාමු මං අහන්නේ විත්‍රවරුනේ ගමේ සමුපාකාර බැංකුවටත් ගිහිල්ලා කියන්න පුළුවන්ද ගමේ ජනශක්ති බැංකුවට ගිහිල්ලා කියන්න පුළුවන්ද ණය ගෙව්වේ නැත්තම් අඩු දානවා මේ සනස බැංකුවිනුත් එහෙම කරනවා නම් ජනශක්ති බැංකුවිනුත් එහෙම කරනවා නම් සමුපාකාර බැංකුවිනුත් එහෙම කරනවා නම් සමෘද්ධි බැංකුවිනුත් එහෙම කරනවා මේ නිකම් මිනිස්සු රවට්ටන බොරු කතා ආයේ පාරක් බොරුවෙන් මේ රට ප්‍රපාතයට වටවන්නට එපා සයන්ස් ටෙක්නොලොජි ඉංග්‍රීසි ඉංජිනේරින් මැත්ස් මෙඩිසින් ලෝ මැනේජ්මන්ට් සයන්සස් එන්වයරන්මන්ටල් සයන්සස් මේ විෂයන් වලට මුල් තැන දෙන්නට ඕන කට්ටියක් කියනවා සිංහල පමණයි කියලා පපුවට ගහ ගන්නවා දේශප්‍රේමීත්වය තවත් කට්ටියක් කියනවා දමිල පමණයි සිංහල එපා දමිල ඕන කට්ටියක් කියනවා දමිල එපා සිංහල ඕන ඉතින් දමිල පමණයි කියන කට්ටියත් ගහ ගන්නවා දේශප්‍රේමීත්වය. අවසානයේ අර පාසල් 10126 ඉන්න දරුවෝ 41 ලක්ෂේම අනාතයි. ඇයි? ලොව දිනන නව අධ්‍යාපනය මේ බොරු දේශප්‍රේමීත්වය නිසා. මේ නිකන් කාඩ්බෝඩ් දේශානුරාගයක් නිසා දරුවන්ගේ අනාගතය විනාශයි. අපි ඒකට ඉඩ තබන්නේ නැහැ. බොහොම පැහැදිලිව. මම කියන්න ඕනේ අපේ ලියන ආරච්චි මැතිතුමා එන ගමන් කිව්වා පාසලට 7 වතාවක් මං ආවයි කියලා. ඉන්නේ හැම පාරම මට බැන්නා. ඒක මං තරහකට ගන්නෙ නෑ. බැන්නා කියන එක නෙවෙයි. එතුමා මගෙන් බලාපොරොත්තු වුණා යම් කිසි සේවාවක්. ඒ සේවාව ගන්න එතුමාගේ ක්‍රමය තමයි දෝෂාරෝපණය කිරීම. මම එකක් කියන්න කැමතියි. ලියනාරච්චි මැතිතුමාගේ දෝෂාරෝපණය නිසා මං ගෞරව කරනවා. මමත් එදාට වැඩිය හොඳ සමාජ සේවකෙක් වුණයි කියන එක මම කියන්න කැමති ඔබතුමාට බොහොම ස්තුතියි. නැත්නම් කවුරු හරි හිතනවනේ මේ තරහකට කියනවා හිතේ කහටක් නෑ එහෙම නෙවෙයි. අපි දෝෂාරෝපණ වලින් අපි ඉගෙන ගන්නට ඕන. දෝෂාරෝපණ අහලා ආපහු බණින එක තමයි ලේසි දේ. නමුත් අපි අලුත් ගමනක් යන්නට ඕන. අලුතෙන් ඉගෙන ගන්නට ඕන. මට පේනවා පුෂ්පරාණි මහත්මියට ලොකු උනන්දුවක් තියෙනවා පාසල දියුණු කරන්න. නීතා මන්ත්‍රීතුමිය දිවාරය නොබල මට කතා කරලා කියන මේ පාසල දියුණු කරන්න ඕන උදව් කරන්න ඕන කියලා. මම දෙන බලාපොරොත්තු මේකයි. මම ඉගෙන ගත්ත රාජකීය පාසල වගේ මේ පාසලක් නමින් විතරක් නෙවෙයි අධ්‍යාපනයෙන් රාජකීය බවට පත් කරන්නට අනිවාර්යෙන්ම කැප වෙනවා.